සෝලා තාක්ෂණ ශිල්පීන් බිහි කිරීමේ තෙවන ආදියර අපි ආරම්භ කරනවා. අපේ රටේ මේ නව නැම්මේදී ශ්‍රී ලංකාවේ බලස්තියට තිරසාර විසඳුමක් හොයලා ඒ විසඳුම ගමින් ගමට ගෙදරින් ගෙදරට දොරින් දොරට ගෙනියන්න අවශ්‍ය ශිල්පීන් බිහි කිරීමේ වෑයම තමයි අද ආරම්භ කරන්නේ. කැමරා එල්කේ ආයතනයේ විශේෂම ලංකාවේ තාක්ෂණය සම්බන්ධයෙන් අධ්‍යාපනය ගමට ගෙනියන්නට තාක්ෂණික ශිල්පීන් ගමේ නිර්මාණය කරන්න කැමරාව අධ්‍යාපනයේ අරංගී කැමරා එල්කේ ආයතනයේ. ඉතින් කැමරා එල්කේ ආයතනය අපිත් එක්ක අත්වල් බැඳගෙන තියෙනවා මේ ව්‍යාපෘතියේදී මේ sannivedana මෙහෙවර කරන්නට. මේ අවුරුද්දේ මුල තමයි අපි කැමරා එල්කේ ටෙක්නොලොජිස් ආයතනය පටන් ගන්නෙ. ඒකෙදිත් අපි ඉතා කෙටි කාලයක් ඇතුළත ලංකාවේ සෝලා සන්නාමයක් බවට අපි සෝලා ශ්‍රේෂ්ඨයේ පත් වෙලා තියෙනවා. අපි මේ ශ්‍රේෂ්ඨයේ පිවිසෙද්දී අපි ප්‍රධානතම දැකපු අඩුපාඩුවක් තමයි සෝලා ශ්‍රේෂ්ඨයේ ලංකාවේ තියෙන ගුප්ත දැනුමක්. ටෙක්නීෂියන් ලගේ වුණත් හරියාකාරව ඒක පැහැදිලි කරන්න එයාලට දැනුමක් නැති ලොකු අඩුවක් දැක්කා. අපි දිස්ත්‍රික්ක ගණනාවකම මේ වැඩසටහනත් එක්ක අපි අපේ සහයෝගය ලබා දුන්නා. තාක්ෂණික ශිල්පීන් 3500කට එහා ප්‍රමාණයක් අපිට පුහුණු කරන්න හැකියාව ලැබුණා. බලශක්තිය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තිය ඔබ දන්නවා ඇති. අපි භාවිතා කරන විදුලි බලයෙන් 70%ක් පුනර්ජන්නීය ප්‍රභවයන්ගෙන් නිපදවන බලශක්තිය 2030 වෙනකොට භාවිතයට ගන්නවා කියන ප්‍රතිපත්තිය. ලංකාවේ දැනට සූර්ය බලශක්තිය තියෙනවා මෙගාවට් 700කට ආසන්න ප්‍රමාණයක් ස්ථාපනය කරලා 2030 වෙනකොට මේ වගේ 10 ගුණයකට ආසන්න ප්‍රමාණයක් හදන්න වෙනවා. අපි මේක මේ පටන් ගද්දී මෙත දුර මෙහෙම උනන්දුවක් තියෙයි කියලා අපි හිතුවේ නැහැ. මේ විෂය සම්බන්ධයෙන් අපේ කමිටුත් තියෙනවා. ඒ කමිටු වලදී සාකච්ඡාවක් අපි ගිහුවා 500 පටන් ගමු කියලා. ඊට පස්සේ අපි කල්පනා කරා 500ක් හොයාගන්නේ කොහොමද කියලා. ඊට පස්සේ අපි දැනත් මතුමා මේකට මැදිහත් වුණා. මැදිහත් වෙලා ගිහුවා අපි විදුලි කාර්යකයෙන් ඉන්නවා ඉනිකු ලබා ගන්න තුවා එහා පුහුණු වෙන අය. ඒ අයට පටන් ගමු කියලා. දැන් මේකට අපි 100ක් ආරාධනා කරනවා. 200ක් 300ක් කියනවා. මේ ශාස්ත්‍රය ගැන මුලින්ම කතා කරොත් අපේ වර්තමානයේ තියෙන ආර්ථික අර්බුදයට එක් පිළියමක් විදියට එකක් තමයි අපිට කරන්න පුළුවන් දේ පුළුවන් තරම් අපි නිෂ්පාදන කරලා ඒ දේවල් අපනයනය කරලා අපිට පුළුවන් නම් යම් කිසි විදේශ විනිමයක් උපයා ගන්න ඒක එකක්. දෙවැනි අවස්ථාව තමයි අපි යම් කිසි කුසලතාවයක් අපි ලබාගෙන අපිට විදේශ රටක රැකියාවක් කරලා යම් කිසි විදේශ විනිමයක් උපයා ගන්න පුළුවන් නම් ඒක. ඒතකොට දෙවැනි අවස්ථාවට අර කලින් සඳහන් කළා වගේ මේක මහත් පිටිවහලක් වෙයි. අපි යම් නිපුණතාවයක් ලබාගෙන ඒ වගේ දෙයක් කරන එක. පැනල් එක තීරණය ගන්න කෙනෙකුට 300ක එකක්ද ඒ කියන්නේ මෙයාගෙන් දෙන්න පුළුවන් මැක්සිමම් I'm gonna go
සෝලගෙන මෙච්චර දැනුමක් ලබා ගන්න වැඩසටහනක් තිබ්බේ නැහැ. ඉතින් මේ අවස්ථාව ලොකු අවස්ථාවක්. කැමරා එකේ ආයතන ලොකු අවස්ථාවක් අපේ මේ ටෙක්නීසියන්ස්ට ලබා දීලා තියෙන්නේ. ඉතින් මේ ආයතනයට තවත් මේවා වගේ වැඩසටහන් කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. වැඩසටහනෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. දන්නවා කියලා හිතුවේ දේවල් හරි විදිහට ඉගෙන ගත්තා. අපි වගේ කට්ටියකට මේ වගේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් සංවිධානය කිරීම පිළිබඳව සුනිත් බලශක්ති අධිකාරියටත් මහජන උපයෝගිතා කොමිෂන් සභාවටත් ඒ සම්බන්ධයෙන් අනුග්‍රහය දක්වපු සියලුම ආයතන වලට ඇත්තටම ස්තුතිවන්ත වෙනවා. අපි ඇත්තටම සෝලා තාක්ෂණයේ ඉගෙන ගන්න කියලා පටන් ගත්තට කොහෙන්වත් අපිට මේ වගේ ට්‍රේනින් එකක් හම්බුනේ නැහැ ඇත්තටම. ඇත්තටම අපි මේ නුවර තිබ්බත් අපි කළුතර ඉඳන් පැමිණිලා මේ දේ ලබා ගන්න ඕනයි කියලා හිතුණා අපිට. මේ ඒක අපිට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා ඉස්සරහට හැමෝගෙම. දැන් ඉස්සරහට ලංකාව යන පැත්තත් එක්ක අපිට පුනර්ජීවන බලශක්තියකට රටම යොමු වෙලා තියදී මේ වගේ ශේෂ්ත්‍රයකට පැමිණෙන්න දෙපු අඩිතාලමක් හැටියට මේකට ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕන. ප්‍රථමයෙන් තාක්ෂණික වශයෙන් කොහොමද හරියටම මේ දේ ඉගෙනගෙන කොහොමද කස්ටමර් කෙනෙකුට හරි කාටයි අපි කස්ටමර් කෙනෙකු නැතුණත් අපිට මේ සම්බන්ධයෙන් ගොඩනගා ගන්න සූර්ය බලශක්ති පද්ධතිය ගොඩනගා ගන්න කොහොමද මේ සියලු දේම ඇත්තටම නිවැරදිව තාක්ෂණික අනුකූලව කියලා දුන්නා අපිට. ඇත්තටම මෙතනින් ඒ සම්බන්ධයෙන් ඇත්තටම අපි හිතාගෙන ආවට වැඩිය ලොකු දැනුමක් ලබා ගත්තා. මේ වැඩසටහන ගැන කියනවා නම් ගොඩක් ප්‍රයෝජනවත් වුණා අපිට. මේ මම කලින් ඉලෙක්ට්‍රොනික කරලා තියෙනවා. ඒ වුණාට මේ වගේ ලොකු දැනුමක් අපිට ඒකෙන් සෝලා ගැන හම්බුනේ නැහැ. සෝලා එකක් කොහොමද ෆික්ස් කරන්නේ, ඉන්වර්ටර් එකක් කොහොමද සර්විස් කරගන්නේ, පැනල් එකක් කොහොමද හයි කරගන්නේ, ඒ වගේ ගොඩක් විස්තර අපිට දැනගන්න හම්බුණා මේ කෝස් එකෙන්ද. ආපු දිනවල වඩා ගොඩක් දැනුමක් ලබා ගත්තා. ගම්මට්ටමේ ඉන්න තරුණයන්ට යූලීඩ් සහ කැමරා LK විතින් ටෙක්නොලොජිස් අපිට කියලා දුන්නා. තාක්ෂණ කොහොමද අලුත් තාක්ෂණ අපිට යූස් කරන්න කියලා කියන්න ඕනේ. සම්පත්දායකයන්ට බොහොම ස්තුති කියලා මේ වගේ දේවල් අපිට අවබෝධ කිරීම. මේ ලැබුණු ප්‍රෝග්‍රෑම් එක ඉතා වටිනවා. කැමරා LK ටෙක්නොලොජි ආයතනයටත්, එතකොට යූලීඩ් ආයතනයටත්, මහජන උපයෝගිතා කොමිෂන් සභාවටත් මේකට මුලින්ම මම ස්තුති කරනවා. මේ වගේ දෙයක් කරපු එක ගැන බොහොම ස්තුති වෙනවා. ඒ කියන්නේ අද සමාජය ගොඩක් ටෙක් වලින් අවුට් වෙලා සෑම් කරගන්න බැරුව ඉඳලා තියෙනවා. දවස් දෙක පාඩමාලාවෙන් මේ ඒ දැනුම දීලා ප්‍රැක්ටිකල් කරගන්න පුළුවන් ඉතින් ඔක්කොම කියලා දුන්නේ කැමරා LK ආයතනයට. මෙහෙමින් සිස්තුන් චන්දේනා මේ වගේ පාඩමාලාවක් මේ තරුණ ළමයින්ට කරලා දුන්නේ ගැනට. මේ ක්ෂේත්‍රය සාලුත් නිසා අපිට ඉගෙන ගන්න අවස්ථාවල් අඩුයි. දැන් ප්‍රැක්ටිකලි මේ කටයුතු සඳහා, ප්‍රායෝගික කටයුතු සඳහා අපිට මේ පුද්ගලික ආයතනත් එක්ක සම්බන්ධ වෙලා කරන නිසා අපිට ගැනීම ලොකු සහයෝගයක් ලැබිච්ච සුවිශේෂ අවස්ථාවක් කියලා මේක හිතනවා. හේතුව මොකද විශේෂයෙන්ම ශ්‍රී ලංකාව මුහුණ පාලා තියෙන බලශක්ති අරපුතේදී ද පුරවැසියන් වශයෙන් දායකත්වයක් දෙන්න මේ අධ්‍යාපනයක් ලබා දීම ගැන ඉතාම සතුටු වෙනවා. පසුබිම් ඉඳලා විශාල දායකත්වයක් දීපු ආයතන තමයි යුනිලීඩ් සහ කැමරා LK ආයතනය. මම හිතන්නේ ඒ සියලු දෙනාටත් අපි කෘතඥතාවය හිමි වෙනවා. බොහෝ දේවල් ඉගෙන ගත්තා. න්‍යායන ආයතනිකවත් ප්‍රායෝගිකවත් අපි පුහුණුවක් ලැබුවා. මේ පුහුණුව අපට ලබා දුන් මහායක උපයෝගිතා කොමිෂන් සභාවටත්, ශ්‍රී ලංකා සුනිත් බලශක්ති අධිකාරියටත්, කැමරා LK ආයතනයටත්, USD ආයතනයටත් අපි ගෞරවාන්විත ප්‍රණාමය පුද කරනවා.